විශේෂයෙන්ම මම කැමැති සඳහන් කරන්න ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඉතාම දුෂ්කර තත්වයන් යටතේදී මේ රටට මොකක්ද වෙමින් තිබුණේ මොකක්ද කළේ එවගේ මොකක්ද වෙන්න තියෙන්නේ කියන කාරණේ පැහැදිලි කළා. ඇත්තට මේ රටේ තියෙන දේශපාලන ප්‍රශ්නයත් ආර්ථික ගැටලුවත් පැහැදිලි කරමින් තියදී අපිට තිබුණ ඉතාමත්ම අඩු මහජන නියෝජිත තත්වයක් සහ සමාජයේ පිළිගැනීම. හැබැයි ක්‍රමිකව අපි කවුරුත් දන්නවා මේ මොහොත වෙනකොට අපි අකණ්ඩව නොසැලී නොපසුබටව අරගෙන ආපු ක්‍රියාදාමයේ මේ මහජනතාව වෙනුවෙන් ගෙනපු ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදිහට මේ මොහොත වෙනකොට ජාතික ජන බලවේගය මහජනතාව වුන් වැළඳ ගනිමින් ඉන්නවා. ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වෙමින් තියෙනවා. ඒ වගේම බලය ලබා ගැනීමට සූදානම් කියන තැනට පත් වෙමින් තියෙන තත්වයකදී ඇත්තටම මේ රට අවුරුදු 70 ගානක් පාලනය කරු මේ දූෂිත කණ්ඩායම් බියටපත් වෙලා තියෙනවා. මොකද මෙය හුදෙක්ම මේ සිද්ධ වෙන යන බලහුවමාරුව තවත් එක් දේශපාලන පක්ෂයකින් තවත් දේශපාලන පක්ෂයකට මාරු වීම නෙමෙයි, මේ ව්‍යුහාත්මකව මේ වංචාව දූෂණය සහ මානුෂත්වයේ කියන්නේ මිනිස්සුන්ට එරෙහිව ක්‍රියාත්මක කරපු වැරදි ප්‍රතිපත්ති වලට නිමාව තියෙන තත්වයක්. ඒ නිසා ඔවුන් කලබලයට පත් වෙලා තියෙනවා. ඒ නිසාම වෙන්නට ඕන ඔවුන් පළමු කොටම උත්සාහ කරනවා මේ මොහොත වෙනකොට සමාජයේ මතයක් හදන්න. ඒ ප්‍රධානම දේ තමයි මේ තියෙන අර්බුදය. ඇත්තටම අර්බුදයේ හේතු සමාජයේ මිනිස්සු දැනගන්නවා වෙනුවට මතුපිට ප්‍රශ්න ටිකක් පෙන්වන්න උත්සාහ කරන එක. ඇත්තටම වංචාව දූෂණය හොරකම රටේ සම්පත් නිසියාකාරයක නිෂ්පාදන ක්‍රියාවලියට යොදා නොගැනීම, දෙන්නෙක්ින් එකේ තුන් දෙනෙක්ගේ අවශ්‍යතාවයට භාණ්ඩ නිෂ්පාදනය කිරීම, මේ කියන සකලවිධ කාරණා හංගලා මතුපිට වෙළඳපොළ තියෙන කාරණයක් බඩු මිල වූ ඒ ප්‍රශ්නක් තියෙනවා. ඒක විතරක් පෙන්නමින් සමාජයට පෙන්වන්න හදනවා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පුළුවන් ඒගොල්ලන්ට විතරයි කියන එක. ඒක මිත්‍යාවක්. ඒ නිසා තමයි ඔය අත්හදා බැලීම් වලට යන්න එපා. මේ ප්‍රශ්නෙට බේරන්න පුළුවන් වෙන්නේ අපි. මේ වගේ අපිට වැඩ පිළිවෙලක් තියෙනවා කියන සමාජගත කරනවා. හැබැයි අපි චුට්ටක් විමසලා බැලුවොත් කවුද මේ කතා කියන්නේ කියන කාරණය ඇත්තටම මේ වංචා දූෂණ නිසා අපි මේ කතා කරන ප්‍රතිපත්ති අකණ්ඩව විවිධ ආණ්ඩු යටතේ ක්‍රියාත්මක කරන්න ඍජුවහා දායක වක්‍රව දායක වෙච්ච අය සමහර අවස්ථාවලදී මෙතිකම් ධර්මින් දායක වෙච්ච කණ්ඩායම තමයි මේ සමාජයේ මතයක් හදනවා. මේ ක්‍රමේම තමයි තියෙන්නේ කියලා. ඒතර ඒක විතා විශාල භයානක තත්වයක්. මොකද මින් එහා විකල්පයකට සැබෑ ලෙසම මහජනතාව ඉලක්ක කරගත්තු මහජනතාවගේ ජීවිතේ වෙනස් කරන වැඩපිළිවෙලකට යන්න තියෙන පාර වහන්න උත්සාහ කිරීමක් තමයි මේ කරන්නේ. එතකොට ඒක මහජනතාව තේරුම් ගන්නට ඕනේ. දෙවනි කාරණේ තමයි ඔවුන් මේ මොහොතේදී මුහුණ දීලා තියෙන අර්බුදකාරී තත්වයේදී ඔවුන් යම් වැඩපිළිවෙලක් සමාජයට ඉදිරිපත් කරමින් තියෙනවා. ඒක තමයි IMF එක හරහා යම් ණය මුදලක් ගැනීම මේ රට ගොඩ ගන්න පුළුවන්, ඊට පස්සේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන්. මේ මොහොතේදී අපිට මුකුත් කරන්න බෑ, මේ තියෙන ණය උගුලක හිර වෙලා ඉන්නේ. ඒ ණය ටික ගෙවා ගන්න නම් රටේ තියෙන ජාතික සම්පත් රාජ්‍ය දේපොළ සියල්ල විකුණන්න ඕනා කියන මතයක් සමාජගත කරනවා. ඒ මතයට ආණ්ඩුව විතරක් නෙමෙයි අපි හැර විපක්ෂයේ අනිත් කණ්ඩායමනුත් මේ සඳහා ඍජුවහා වක්‍රව දායක වෙනවා. ඒක ඉතාමත්ම භයානක එකක්. ඔබ දකින්නදී මෑතකදී විපක්ෂයේ ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්ති මාලාවන් ඇතුළේ ප්‍රධාන වශයෙන් අවධාරණය යොමු කරලා තියෙනවා එන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළම වෙනත් විදිහකට සාධාරණීකරණය කිරීම. හැබැයි ඔවුන් දන්නවා මේ මොහොත වෙනකොට මිනිස්සු යම්තාක් දුරකට පිළි අරගෙන තියෙනවා මේ අර්බුදවලට තියෙන හේතු අතර වංචාව දූෂණය හොරකම ප්‍රධාන භූමිකාවක් කරපු බව. ඒ නිසාම ප්‍රතිපත්තිය ලියනවා වංචාව දූෂණයේ පිටු දැකීම කියලා පරිච්ඡේදයකට ඉදිරිපත් කරමින් අනෙකුත් කාරණාවලට එනවා. ඒකෙදී මම අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන් මේ ප්‍රයිවටයිසේෂන් නැත්නම් මේ දේ රාජ්‍ය දේපොළ විකිණීමේ ප්‍රතිපත්තිය දැනට ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තියම සාධාරණීකරණය කිරීම සඳහා විශේෂයෙන්ම බලශක්තිය සහ යුටිලිටි උපයෝගීතාවයන් පිළිබඳව අකාර්යක්ෂමතාවයන් රටේ පවතිනවා. මේ ඔවුන් නමකුත් යොදා ගන්නවා මේ කරප්ට් ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් කියලා. කියන්නේ දූෂිත රාජ්‍ය ආයතන.
ඇත්තටම යම් දූෂණයක් රාජ්‍ය ආයතනය තුළ තියෙනවා රාජ්‍ ආයතනය නෙමෙයි ඒතර පුද්ගලයන් නිලධාරීන් ඉන්නේ අපි කවුරුත් දන්නා දූෂිතේ දූෂණේ ප්‍රධානම භූමිකාව විශ්ෂ්ට කරන්නේ දේශපාලනේ එතකොට දේශපාලනේ මේ දූෂණ යාන්ත්‍රණය පැත්තකින් තියලා දූෂිත ආයතන තියෙනවා ඒ නිසා මේ දූෂිත ආයතන ගොඩ ගන්න නම් මේවා විකුණන්න ඕනේ කියලා සමාජ මතයක් හදනවා එතෙන්දී විශේෂයෙන් ප්‍රයෝගිතා මේ වතුර ඒ වගේම මේ විදුලි බලය කියන්නේ බල ශක්තිය වගේ ශේස්ත්‍ර අවධානය යොමු කරන ඍජුවම කියනවා කියන්නේ විකුණන්න යන්නේ නමුත් අපි තේරුම් ගන්නට ඕනේ කිසියම් අර්බුදකාරී තත්වයකට රටක් වැටලා තියෙද්දී එතනින් ගොඩ ගන්න නම් ඒ ගොඩ ගන්න යන ව්‍යායාමයේදී හැම කෙනෙකුටම විවිධ ආකාරයට විවිධ ධාරිතාවන් යටතේ ආර්ථිකයට දායක වෙන්න උනන පුද්ගලිකාන් සේවා තනිතනි පුද්ගලයන් වේවා පුද්ගලික ආයතන වේවා රාජ්‍ය ආයතන එහෙතෙදී විශාල පංගුවක් ඉෂ්ට කරන්නේ මේ ආර්ථිකයක් ගොඩ ගන්නකොට අවිනිශ්චිත තත්වයකදී තනිතනි පුද්ගලයන්ට විශාල පරිමාණයේ ආයෝජන කිරීමේ අපහසුතාවය තියෙනවා වීදම් කිරීමේ අපහසුතාවය තියෙනවා අවදානම දැරීමේ අපහසුතාවය තියෙනවා ඒ නිසා තමයි විශේෂයෙන් මර්බුදකාරී තත්වයකදී ආර්ථිකයක් ගොඩ ගන්නකොට මේ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය දේපළවල තියෙන වැදගත්කම ඒවා කුණුකොල්ලට විකිණීම ඔවුන් කරන්න උත්සාහ කරන්නේ මේ මොහොතේදී යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගැනීමත් අයවැය පරතරයේ යම් සහනයක් ලබාගෙන කෙටි කාලින වෙනත් විදියකට ගත්තොත් ආණ්ඩුවෙත් සහ මේ විපක්ෂයත් යෝජනා කරන්නේ බලය ලබා ගැනීම බලය පවත්වා ගැනීම සඳහා කෙටි කාලින ආර්ථික උපරවැට්ටුවලට යනවා දිගු කාලින අපේ ආර්ථිකය විනාශ කරමින් මේක ඒ නිසාම තමයි ජාතික ජනබල වේගයේ විදියට අපි රාජ්‍ය දේපල සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියන කාරණේ පැහැදිලිව කියලා තියෙනවා මේක ඇතුළට දේශපාලනීකරණය කරලා අකාර්යක්ෂමතාවය ගණන්ලා ගැටළු ගණනාවක් තියෙනවා ඒ නිසා යම් ප්‍රතිව්‍යවකත කිරීම වලට යන්නට වෙනවා ඒකෙදී ඒ ආයතන වෙන වෙන සලකා බලමින් අපි යන්න නෑ හැබැයි මේ ආර්ථික මර්මස්ථාන විදියට තියෙන දේවල් කිසිම ආකාරයකට අපි රාජ්‍යයේ හිමිකාරත්වයේ රාජ්‍යයේ පාලනය අතහැරියොත් විශාල ගැටළු ගණනාවකට මුහුණ දෙනවා ඒදී බලශක්තිය මුදුලිය වෙළඳපළ ඒ වගේම ටෙලිකොමියුනිකේෂන් මේ වගේ දේවල් ඉතාමත්ම තීරණාත්මකයි ආර්ථිකයක් ගොඩ ගන්නකොට සමහර අවස්ථාවලදී මේ කණ්ඩායම් විපක්ෂීන කණ්ඩායම් සාණ්ඩු බලය කරන කණ්ඩායම් සමාජයේ මත හදමින් තිබුණා සහ මේ පුද්ගලීකරණය කිරීම තුළින් තමයි ආණ්ඩුව මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ කියලා ඉතින් අපි පෙරලා ප්‍රශ්නයක් අහන්නට ඕනේ කවුද ආණ්ඩුව කරමින් හිටියේ දැන් ජාතික ජනබල වේගයේ කිසිම ආණ්ඩුව කරමින් හිටියේ නැහැ. ඒගොල්ලම් නිදහසේ සියලුම ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙවලා මේ මොහොත වෙනකොට මෙවැනි කතාවක් කිවීමම වැරදි සහගතයි. ඒ කියන්නේ ඔවුන් රාජ්‍ය ව්‍යවසායන් ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් එනං ගොඩ නගලා තියෙන්නෙම නිසි ආර්ථික දැක්මක් ඇතුව නෙවෙයි කියන කාරණේ ඔප්පු වෙනවා. වෙනත් දේශපාලනික අරමුණු හෝ වෙනත් කාරණා මත රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන ගිහිල්ලා අර්බුදයක් හමු වෙයි ඒකේ චෝදනාවත් අපිට ඉදිරිපත් කරනවා ඒත් එක්කම තේරුම් ගන්නට ඕනේ ප්‍රධාන වශයෙන් මේ බල ශක්තිය සහ යුටිලිටි උපයෝගිතාවයන් වතුර වගේ දේවල් වලදී ලෝකයේ අනිත් රටවලුත් මේ වගේ අර්බුදයන්ට යනකොට දුර දිග බලන්නේ නැතුව තමුන් වටේ ඉන්න කණ්ඩායම් වලගේ වල ප්‍රතිලාභ වෙනුවෙන් මේ පුද්ගලීකරණ වැඩසටහන් වලට ගිහිල්ලා අත්පත් කරන් තියෙන විනාශකාරී ප්‍රතිඵල. ඒදී අපි කවුරුත් දන්නවා මේ එංගලන්තයේ ඔවුන් බ්‍රෙක්සිට් හරහා යම් ගැටළු යුරෝපයේ යම් ගැටළු නිර්මාණය කරගනිමින් මේ කතිකාවන් නිර්මාණය කරනවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන සියල්ල විකුණලා දාන ඔවුන් රාජ්‍ය දේපොළ කියලා. ඒදී ඔවුන් මේ විකුණපු දෙයක් තමයි මේ ජල යුටිලිටීස් ප්‍රයිවටයිස් කරලා අවුරුදු කීපයක් අවුරුද්දක් විතර යනකොට දැන් ප්‍රශ්නේ පැනලඟලා තියෙන ඒ ගුණත්වයේ මහ ජනතාවට නිසි ආකාරයට වතුර දෙන්න බැරි කම ඒ උපයෝගිතාවන් ලබා දෙන්න බැරි නිසා ඒ විකුණපු කණ්ඩායම දැන් ප්‍රශ්න කරනවා අපි ගත්ත ප්‍රතිපත්තිය වැරදි මින් එහා එකකට කොහොමද යන්නේ කියලා. මෑතකදී සතියකට විතර කලින් අපි මට හම්බ වුණා ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් කියලා ඒ නියෝජිතෙක් ඔහු විසින් පවා ඒක කියන්නේ ඔහු නියෝජනය කරන්නේ මේ ඒ දේවල් විකුණමින් ඉන්න ආර්ථික ප්‍රතිපත්තියක් හොඳයි කියන තැන. හැබැයි දැන් ඔහු පිළිගන්නවා එවැනි දේ විකුණා දැමීම ඉතාම ගැටළු සහගත තැනක් කියන එක. ඊළඟට ගත්තොත් විශේෂයෙන් අපි කවුරුත් දන්න අපි වගේ ආර්ථික අර්බුදයකට ගිහිල්ලා ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් භාවයට ප්‍රකාශ වෙච්ච රටක් තමයි ග්‍රීසිය. එතෙන්දිත් විවිධ ක්‍රම ඉදිරිපත් කරලා එතනින් ගොඩ යන්න ණය ප්‍රතිව්‍යවකත කිරීමට අමතරව කොහොමද ඔවුන්ගේ මේ රාජ්‍ය ව්‍යවසායන් වලට වැඩ කටයුතු කරන්න කියලා. එහිදී අවාසනාවකට ඔවුන්ට සිද්ධ වුණා ප්‍රධාන රාජ්‍ය දේපල කීපයක් විකුණන්න තුනක් එයිදී වරාය දුම්රිය සහ ගුවන් තොටුපළවල් ජර්මනිය ඉතාලිය සහ ජර්මනිය ඉතාලිය සහ චීනය විසින් ඒවා මිලදී අරගත්තා දැන්
අවුරුදු 4 5කට පස්සේ දැන් උන් මූණ දෙනවා උන්ට නිසි පරිදි ප්‍රමාණ සේවයක් නැහැ අදාළ පොදු කටයුතු ටික ඉෂ්ට කරන්න බැරි තත්ත්වයේ. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ කාරණා ටික. උන් පෙනී ඉන්නේ කුමක් වෙනුවෙන්ද? සරලවම ගත්තොත් මේ ප්‍රශ්නය මේ තියෙන තත්ත්වෙන් රට මුදාගෙන නිසි ගමනකට වෙනස් කරන්න බලය හුවමාරු වෙන තත්ත්වයකදී ඔවුන්ගේ පැරණි දූෂිත යාන්ත්‍රණය පවත්වා ගන්න තමයි උපක්‍රම යොදන්නේ. මෙතෙන්දී විශේෂයෙන් මහ ජනතාව තීරුම් ගත්තොත් උනායි මේ දූෂිත යාන්ත්‍රණය ඇතුලේ මතු පිටින් පෙනෙන දේශපාලඥයා නිලධාරියා අමතරව සමහරට පෙනෙන්නේ නැති කණ්ඩායම් පවා ඉන්නවා. ඔබ කවුරුත් දන්නවා 2015-19 ආණ්ඩුවේදී විවිධ චෝදනා අතරදී මේ මහ බැංකු බැඳුම් කරේ පිළිබඳ චෝදනාවන් ඉදිරිපත් වුණා. එතන විශාල දූෂණයක් සිද්ධ වුණා. හැබැයි ඒ අපේ කෝප් කමිටුවේ හිටපු සභාපති තමයි හඳුන් සුනිල් හඳුනේ ති සහෝදරයා මෙතන ඉන්නවා. ඔහු පැහැදිලි කරાયෝ ඔහු මොනතරම් පීඩනකාරී තත්වයකදී ඒ කෝප් කමිටුව මෙහෙයුවේ කියලා. මොකද ඒ කෝප් කමිටුව ඇතුළෙම කණ්ඩායම් සැදී පැහැදී හිටියා මේ දූෂිතයන් ආරක්ෂා කරන්න. ඒවා ෆොරෙන්සික් ඔඩිට් රිපෝට් එකේදී කෝප් වාර්තාවදී පවා හෙළදරව් වෙලා ඉන්නවා. හැබැයි ඔවුන් එළියට ඇවිල්ලා සාකච්ඡා කරනවා වංචාව දූෂණය අපි නැති කරන්නයි කියලා. ඔවුන් ඒ නිසා තමයි මෙන්න මේ දූෂිත යාන්ත්‍රණය නෙට්වර්ක් එකක්, කරප් නෙට්වර්ක් එකක්. සමහර අයව පේනවා ඇක්ටර්ස්ලව. සමහර ඇක්ටර්ස්ලව පෙනෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ මේ පෙනෙන්නේ නැති ඇක්ටර්ස්ලා පිළිබඳව. මෙවැනි කණ්ඩායම් විශේෂයෙන්ම දූෂිතයෙක් ඇවිල්ලා දූෂණයට විරුද්ධව කතා කරනවා නම්, හොරෙක් ඇවිල්ලා හොරකමට විරුද්ධව කතා කරනවා නම්, කුඩු මුදලාලි කෙනෙක් ඇවිල්ලා කුඩු නැති කරන්න කතා කරනවා නම්, අපරාධකාරයෙක් අපරාධ අයින් කරන්න කතා කරනවා නම්, විශේෂයෙන් සමාජයේ සැලකිලිමත් වෙන්න. ඒ නිසා ඔබටත් සමාජයේ මහ ජනතාවට වගකීමක් තියෙනවා. කවුද මේ කණ්ඩායම්? මේවා කියන කට්ටියගේ ඇත්ත తత్వය මොකක්ද කියලා හරියට සොයා බැලිය යුතු වෙනවා. ඒත් එක්කම ඔවුන් කරන ඊළඟ උපරවැට්ටිය තමයි මේ අපි ගෙනෙන විකල්ප වැඩපිළිවෙල. ඇත්තටම මෙතනින් රට ගොඩ ගන්න නම් ව්‍යුහාත්මක වැඩපිළිවෙලක් අවශ්‍යම කරනවා. මේ ආර්ථික අර්බුදයේ ගොඩන හැම කෙනෙක්ම එකට එකතු වෙලා pore බදන්න ඕනේ. ඒ නිසාම තමයි අපි නිසි වැඩපිළිවෙලක් මේකට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකේ තනින් තනින් කෑලි අල්ලගෙන එහෙමත් නැත්නම් අපි නැති වේදිකාවල් වල මේ කරුණු විකෘති කරමින් වැරදි අර්ථකථනයන් ලබා දෙමින් එය පිළිබඳ විවේචනයන් එල්ල කරනවා. මම දැක්ක එක අවස්ථාවකදී මේ කඳවුරේ ඉන්න කෙනෙක් කිව්වා අනුර දිසානායකගේ ආණ්ඩුවක් පත් වුණොත් බලශක්තිය පිළිබඳව ප්‍රශ්නේ ගත්තාම ඒ බලශක්තිය ක්‍රියාත්මක කරන බලාගාර පැතිවලින් කුරුල්ලෙකුට ඔක්කොත් උඩින් පියාඹන්න දෙන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ කියලා. කියන්නේ ඔවුන් මේක අර අතිශෝක්තයකට පත් කරමින් මිනිසුන් අතර බය නිර්මාණය කරනවා. අපි ආණ්ඩුවක් આવුත් අම්මු කිසිම කෙනෙකුට මේකේ ආර්ථික ක්‍රියාකාරකමක නියලෙ නම් වෙන්නේ නැහැ දැඩි අධිකාරී බලයක් කියලා. කියන්නේ අඩු ගානේ අර ඉදිරිපත් කරන තියෙන විශේෂ කාරණයක්වත් නෙමෙයි ඉන් එහා ගිය හැඟීම් බර වෙච්ච දේවල් සමාජයට ඉදිරිපත් කරනවා. ඒක ඉතාමත්ම ගැටලු සාගත තත්වයක් තියෙනවා. ඒත් එක්කම ඔවුන් දන්නවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන හැම කෙනෙක් මේකට pore බදනකොට රටේ තියෙන ඉතිරි කිරීම් ආයෝජන බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒ නිසා ආයෝජකයා ඉදිරියට එන්නට ඕනේ. පුද්ගලිකාංශය ඉදිරියට එන්නට ඕනේ. ඔවුන්ට දැන් මේ මොහොතේ අපි ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට විශ්වාසයක් තියෙනවද මේ කරපු ආණ්ඩු පිළිබඳවත්? ඒ පන්නේ ආණ්ඩුවක් ආවොත් ඔබ ආයෝජනයට පෙළඹෙනවද? නැහැ. ඔවුන් නිෂ්පාදනය සඳහා තමුන්ගේ ඉතිරි කිරීම්, තමුන්ගේ ආයෝජන යෙදවීමේ ඉඩකඩ ඉතාමත්ම අඩුයි. බදු ප්‍රතිපත්තිය පිළිබඳව, ඒ වගේම අනිකුත් වැඩකටයුතු පිළිබඳව, වෙළඳපළ පිළිබඳව, ඒ වගේම ගැටුම් නිරාකරණය කිරීම පිළිබඳව ඉතාම අවිනිශ්චිතතාවයක් තියෙන්නේ. ඔවුන්ට සැලසුම් කරන්න බෑ. ඒ නිසා තමයි ඔවුන් එන්නේ නැත්තේ. හැබැයි අපේ පැත්තට ඇඟිල්ල දිගු කරලා කියනවා නෑ ජාතික ජනබල වේගී ආණ්ඩුවක් ආවොත් ආයෝජකයෝ එන්නේ නැහැ බය වෙනවා කියලා. ඇත්තටම ආයෝජකයෝ බය වෙන්නේ දැනුයි. ජාතික ජනබල වේගී ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළේ ඉතාමත් පැහැදිලිව අපි පෙන්눔 කරනවා කොහොමද ඉතිරි කිරීම් ආයෝජන සඳහා කැඳවන්නේ, විදේශීය ආයෝජන කොහොමද කැඳවන්නේ, ණය ලබා ගැනීම කොහොමද සිද්ධ කරන්නේ, මෙහි ප්‍රතිලාභ කොහොමද දිගු කාලින වශයෙන් එන්නේ, ඒවා බෙදාගන්නේ කොහොමද කියන කාරණය ඉතාමත්ම විස්තරාත්මකව අපේ ප්‍රතිපත්තිය ඇතුළේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ආයෝජකෙන්ටත් මේ අවස්ථාවක් මම කරගන්නවා. ඔබ බය වෙන්නට එපා. මේ අපිට එකතු වෙලා මේ ගොඩ යන්න පුළුවන් මාර්ගයක්. ඒත් එක්කම විශේෂයෙන්ම අවසානයේදී මම කැමති මහ ජනතාවට මේ ආචරණය කරන්න. මොකද මේ බල පෙරලිය සිද්ධ කිරීමේ අවසානම තුරුම්පු අවසානම විචල්ලේ බවට පත් වෙන්නේ ඔබ. ඔබගේ ඡන්දය. ඔබගේ ඡන්දය ඊටාම නිවැරදිව පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ දූෂිත කණ්ඩායම් අනුගමනය කරන විවිධ උපක්‍රම වලට ඔබ අහුවීමේ ඉඩ කඩක් තියෙනවා. නමුත් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අතීතයට සාපේක්ෂව ඔබ ඒ පිළිබඳ දැනුවත් වෙලා තියෙනවා. අපගේ ක්‍රියාකාරකම් හරහා මහ ජනතාව දැන් මේ දූෂිත යාන්ත්‍රණය දූෂිතයක් කවුද කියලා හරියට බෙදුම් ඉර ඇඳගෙන ඉන්නේ. මේක හරියටම පවත්වා ගන්න ඉදිරියේදී ඉන්න ඡන්දයේදී
කිසිම ආකාරයක නොමග යැමීම වලට යන්න එපා. අපේ ප්‍රතිපත්ති අපේ වැඩපිළිවෙල අපි කරන්න යන්නේ මොකක්ද? ඒ කියන කාරණා පිළිබඳ ගැටලු තියෙනවා නම් අපේ ලංකාව පුරාම විහිදිච්ච දැන් සංවිධාන ජාලයක් තියෙනවා. ග්‍රාම සේවා මට්ටමින්ම ක්‍රියාත්මක වෙන ජාතික ජන බලවේගයේ කොට්ටාස සභා මේ යාන්ත්‍රණය ඇතුළට සම්බන්ධ වෙලා අපි පිළිබඳ විමර්ශනය කරන්න කරුණු එකතු කරන්න තීරුම් ගන්න නිසා ආයතනා කරනවා. ඒ තත්වයේ හැමුවේ අපි එකට එකතු වෙලා මේ බලය වෙනස් කරගැනීමේ කාර්යයට මැදිහත් වෙමු. තවදුරටත් මේ වංචනිකයන් දූෂිතයන් බලයේ ඉඳගෙන මහජනතාවට දෙන පීඩණයෙන් ඔවුන් ඉවත් කරලා ඇත්තටම හැම කෙනෙකුටම සතුටින් ජීවත් වෙන පුළුවන් සමාජයේ හැදීමේ කාර්යයට අපි එකතු වෙමු කියලා යෝජනා කරනවා. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.